ආදරණීය යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නවා මේ තමයි ඔයගොල්ලොන්ට පේන්නේ ලොව ප්‍රථම චෛත්‍ය ඒ වගේම ලංකාවේ ප්‍රථම සිද්ධස්ථානය ගිරිහඬු සෑය තමයි මේ ඔයාලට පේන්නේ ඉතින් මේක බුදුසසුන වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ප්‍රථම දානේ පූජා කරපු තපස් කරපු තපස්සු බල්ලුක කියන වෙළඳ දෙබෑය ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඒ වෙළඳ දෙබෑයෙන්ද ඒ වෙලාවේ ජීවමානව වැඩවිසි බුදුරජාණන් වහන්සේ පරිත්‍යාග කරනවා කේසධාතුන් වහන්සේ ඉතින් කේසධාතුන් වහන්සේ පරිත්‍යාග කරාට පස්සේ මේ වෙළඳ දෙබෑයෙන් දෙදෙනා තපස්සු බල්ලුක කියන වෙළඳ දෙබෑයෙන් දෙදෙනා මෙම කේසධාතු මංජුසාවක තැන්පත් කරගන්නවා ඒ තැන්පත් කරගෙන ඒ මංජුසාවත් එක්කම මේ වෙළඳාම යනකොට අපේ ලංකාවේ තිරියායට නොදුරින් තියෙනවා එකල ගල්වරාය කියන දැන් හඳුන්වන්නේ කල්ලරාව කියලා. ඉතින් ඒ ගල්වරායට ඇවිල්ලා දෙන ඒ වරායට ආවට පස්සේ මොවුන් දරදී සොයා ගැනීමට යෑමේදී තිරියාය කියන ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ තිරියාය ප්‍රදේශයට ආපු තපස්සු බල්ලුක මෙම කේසධාතුන් වහන්සේලා ආරක්ෂාව සඳහා තියලා තියෙන මේ තිරියාය ප්‍රදේශයේ උසම ස්ථානයක් වන මෙන්න මේ ගිරිහඬු සෑය තියෙන ස්ථානේ. ඉතින් ඒ ගල්තලාවක ඒ ගල්තලාවේ මේ මංජුසාව තියලා ඔවුන් දරදී සොයාගෙන යෑමට ගිහිල්ලා තියෙන වනයට වටේටම තියෙන කැලේ මේකට ඒ කැලේට ගියාට පස්සේ ගිහිල්ලා ආවට පස්සේ මේ මංජුසාව ගන්න උත්සාහ කරත් අර ගල උණු වෙලා මංජුසාව එරුණා කියලා තමයි ගලේ හිර වෙලා තිබුණා තමයි කියලා තමයි කියන්නේ මේක නිසා මේ මංජුසාව ගන්නට බැරුව තවස් බල්ලුක ඒ දෙදෙනා ක්‍රිස්තු පූර්ව 528 දී මෙම කේසධාතුන් වහන්සේ සහිත මංජුසාව වට කරලා තමයි මේ දාගැබ හැදලා තියෙන්නේ ඒ වගේම ඕගොල්ලොන්න මේ ගල්පඩි සෑහෙන ප්‍රමාණයක් පහු කරගෙන මේ ප්‍රදේ මේ ස්ථානයට පැමිණීමේදී ඕගොල්ලොන්න මගදී දැක ගන්න පුළුවන් වෙනවා පල්ලව අක්ෂර වලින් සමන්විත වූ අඩි 20ක් දිග සහ අඩි 5ක් පළල තිරියාය පර්වත ලිපිය ක්‍රිස්තු වර්ෂ 733ත් 772 යුගයේ රජ කරපු ශිලාමේඝ කියන රජුරෝ විසින් තමයි මේක කරා කියලා කියන්නේ අක්ෂර 8වෙනි සියවසේට ආයත් කියලා තමයි පරණවිතාන සූරියන් කියලා දෙන්නේ. ඔන්න එතකොට මේක තමයි මේම චෛත්‍ය තමයි ලෝකයේ තියෙන ප්‍රථම චෛත්‍ය වගේම ලංකාවේ ප්‍රථම සිද්ධස්ථානය කියලා තමයි සඳහන් වෙන්නේ. ඔන්න ඕගොල්ලොන්ට බලන්න බැරි වෙන්නේ නැති ගොඩක් කාලවලට මොකද හේතුව මේක ත්‍රස්තවාදී ආක්‍රමණයකට ලක් වෙලා වසර 18ක් තිබුණු සිද්ධස්ථානය මෙහිදී බෝම්බ ත්‍රස්තවාදීන් විසින් විනාශ කිරීමට කීප විටක් උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒ උත්සාහ කිරීමේදී ඒ සියලුම උත්සාහයන් ව්‍යර්ථ වෙලා තියෙනවා. තාමත් සුරක්ෂිතව මෙම සිද්ධස්ථානය දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට බලන්න එන්න පුළුවන් මෙම සිද්ධස්ථානය. අපිට මේ තවත් පොඩ්ඩක් දැනගන්න හම්බුණා මේ ග්‍රහණ සෑගාවෙන් පල්ලෙහා මාලිගාවක් තියෙනවා කියලා. ඉතින් මාලිගාවක ඒ වගේ ඔයගොල්ලෝ මේ පසුවිම් පෙන්නේ මේ මාලිගාවට යන පාර තමයි ගිරිහඬු සෑයත් එක්කම එහා පැත්තේ. දැන් අපි ඇතුළු වෙන පැත්තට නෙවෙයි අනිත් පැත්තෙන් තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ඇතුළේ ඔයගොල්ලොන්ට තියෙන ඒ දර්ශන මම පෙන්වන්න. තවත් පොඩ්ඩක් ඇතුළට යන්න ගොඩක් කැලේට යන්න එපා වලස් වෙනවා කියලා ආමියකේ සහෝදරයෙක් අපිට කිව්වේ. ඉතින් අපි චුට්ටක් ගිහිල්ලා බලන්න. ස්ථානේ තවත් තියෙනවා පල්ලෙහාටම ඒ එතන පේනවා ගොඩක් පඩිපෙලක් තියෙනවා නේ කැලේ වැහිලා තියෙන පඩිපෙලත් එක්ක ගල් පඩිපෙලවා ඒ වගේම අතන එහා පැත්තේ ගල් කණු වගේක් තියෙනවා ගල්
ත්‍රස්තවාදීන් ඒ බෝම්බ දාලා විනාශ කරන්න හේතුවක් විනාශලා නැති ගොඩක් මාස්කම් තියෙන ඒ වගේම ගොඩක් පෞරාණික වටිනා කියන පුද භූමිය තමයි මේක. මතකද අපි YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් ඔයාලගේ තමයි මට වටින්නේ ගොඩක් කියලාට මගේ අඩුපාඩු ඔයාලා පෙන්වලා දෙනවා. ඉතින් ඒවා මට පෙන්වලා දෙන්න ඔයාලා. ඉතින් ඒවටත් ගොඩක් ආදරේ. ඉතින් මම අද මේ වීඩියෝ එකකින් සමුගන්නවා.